විශේෂ ප්‍රකාශ ගරු තලතා අතුකෝරණ මැතිනිය. ගරු කතානායකතුමනි, වේලාව ලබා දුන්නට බොහොම ස්තුතියි. ගාමිණී අතුකෝරළ වන මාගේ සහෝදරයා වසර 25කට ආසන්න කාලයක් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනය නියෝජනය කරමින් මෙම ගරු සභාවේ උත්තරීතර භාවය රැකගනිමින් ක්‍රියා කළ අතර 2002 සිදු වූ ඔහුගේ හදිසි අභාවය මත නොසිතූ ආකාරයට එම හිඩස පිරවීමට මාහට දේශපාලනයට අවතීර්ණ වීමට සිදු වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි. ගරු කතානායකතුමනි, 2004 මේ ගරු සභාවට පිවිසි මා අද මෙම ගරු සභාව ආමන්ත්‍රණය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ පරිසරයක සිටයි. අද අපේ මව් රට බරපතල විදියට ආර්ථික වශයෙන් කඩා වැටි බංකොලොත් භාවයට පත් වී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මෙවැනි තත්ත්වයකට අපි ජනතාවක් වශයෙන් මගේ මව් රටට මුහුණ පාන්නට සිද්ධ වුණේ. මෙවැනි ආර්ථිකමය පරිහානියකට මුහුණ දී සිටින අවස්ථාවක තමයි රටක් වශයෙන් ජනතාවක් වශයෙන් අපට තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ. එදා ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සිදු වූ ජනතා අරගලයෙන් පසුව මේ රටේ ජනතාව වඩාත් බුද්ධිමත් වී ඇති බව අපි සවම තේරුම් ගත යුතුයි. ගරු කතානායක තුමනි, ඒක තමයි මහ පොළොවේ ඇත්ත සහ යථාර්ථය. එම නිසා 2019 සහ 2020 මැතිවරණවලදී සිදු කළා මෙන් තවදුරටත් ජනතාව රවට්ටන්න, මුලා කරන්න කළ නොහැකි පොරොන්දු ප්‍රකාශයට පත් කරමින් ඉදිරියට යාමට බැරි බව මාගේ විශ්වාසයයි. ඒත් සමහර දේශපාලඥයින් තවමත් එයට උත්සාහ කරමින් ක්‍රියා කරන බව මට පෙනී යනවා. මෙම ජනාධිපතිවරණයේදී ජනතාව ඔවුන්ට නොරැවටෙන බවත්, එසේ ජනතාව රැවටීමට ඔවුන්ට ඉඩදිය යුතු නැති බවත් මාගේ මතයයි. විශේෂයෙන්ම මෙවැනි තීරණාත්මක අවස්ථාවක අපේ රටත් ජාතියත් ජනතාවත් සම්බන්ධයෙන් අප සතු ඓතිහාසික වගකීම අපි හොඳින් අවබෝධ කරගත යුතුයි. එසේ නොවුනොත් ඉතිහාසයේ කිසිවකුටත් මගහැර යා නොහැකි අතිශය අර්බුදකාරී අවස්ථාවක ඒකේ යුතුකම සහ වගකීම ඉෂ්ට නොකරපු දැඩි ආත්මාර්ථකාමී අවස්ථාවාදීන් පිරිසක් විදියට අපේ නමත් ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනු නොඅනුමානයි. ගරු කතානායකතුමනි, මම හැමදාම සත්‍යයට මුහුණ දුන් සහ ඒ වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. මගේ ඇඟේ දුවන්නේ එදා එක්සත් ජාතික පක්ෂය දිනවන්නට විශාලතම කාර්යභාරයක් ඉටු කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වූ ගාමිණී අතුකෝරළ වන මගේ සහෝදරයාගේ ඇඟේ දුවපු ලේමයි. ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ පවා තමන්ගේ පක්ෂය බලයට පත් කරන්න කැපවුණු නායකයෙක් තමයි මගේ සහෝදරයා. තමන්ගේ පුද්ගලික වාසිය තක කිසිම දවසක පක්ෂය හැර නොගිය නායකයෙක් ඔහු. කිසිසේත් බිඳහෙළිය නොහැකි සදාතනික හෘදයාංගම සහසම්බන්ධතාවයක් ආදරයෙන් තමයි මගේ සහෝදරයා සහ රත්නපුර ජනතාව අතර තිබුණේ. මගේ දර්ශනයත් මා අදහන්නෙත් එයයි. එම නිසා මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එය එක පැත්තකින් අපේ දැවැන්ත මව්පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා අපේ මව්පක්ෂයේ නායකයත් හිටපු නියෝජ්‍ය නායකයත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත් වෙලා ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරඟ කරනවා. අනෙක් හැමෝම වගේ එකතු වන්න උත්සාහ කරන්න මේ වගේ තීරණාත්මක මොහොතක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරඟ කරන්න ගත් තීරණය සමග මගේ හෘද සාක්ෂියට විරුද්ධව කොහෙත්ම එකඟ වෙන්න බැහැ. එසේ නායකින් දෙදෙනා දෙපසකට වී තරඟ කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී සහ රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුවගත් අප්‍රිනත දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසයේ විසින් නුදුරු දිනයකදී ඔප්පු කරાવી ඒ ගැන තව දුරටත් නිහඬව සිටියොත් මටත් ඒ පාපයට වක්‍රව හෝ දායක වුණ කෙනෙක් බවට පත්වේවි. ගරු කතානායකතුමනි, එම නිසා මෙම අතිශය සංවේදී කාරණය සම්බන්ධයෙන් මම වහාම තීරණයක් ගත යුතුයි. එය මෙම රටට සහ ජනතාවට ආදර්ශයක් විය යුතුයි. තීරණයක් බව මාගේ විශ්වාසයයි. එසේ මෙය මාගේ හෘද සාක්ෂියට එකඟ වන තීරණයක් විය යුතුයි. එසේම මට ජනවරමත් ලබා දුන් රත්නපුරයේ ජනතාවට සහ ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මා කාන්තා මන්ත්‍රීවරියක් වශයෙන්
මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැඩි අවධානයකින් ක්‍රියා කරන කෙනකි. මෙම ගරු සභාවේ කාන්තා ළමා අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනියයි. වැඩපළේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ලිංගික හිංසනය පිටුදැකීමටත් අවුරුදු 5ට අඩු දරුවන් සිටින සෑම අංශයකම රැකියාවල නියුක්තික කාන්තාවන්ගේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම පිළිබඳවත් අවශ්‍ය වැඩපිළිවෙල සේවා ස්ථානයේ මැතිකිරීම පිළිබඳව යෝජනාව මම මේ වලිය මේ ගරු සභාවට ඉදිරිපත් කළා. එසේම මෙම ගරු සභාවේ ඉතා සුළු පිරිසක් වූ කාන්තා මන්ත්‍රීවරියන්ට තමන් කාන්තාවක් වීම නිසාම එල්ලවන අභියෝගයන් සැලකිල්ලට ගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමටත් මේ රටේ සුහසක් කාන්තාවන් අත්දෙන පීඩනය පිළිබඳව සැබෑ අවබෝධයක් මා වසර 20ක මාගේ පාර්ලිමේන්තු ජීවිතයේදී ලබා තිබෙනවා. එම නිසා මාගේ දේශපාලන ගමන මා කිසිසේත් නතර කරන්නේ නැහැ. ඒ බව මේ අවස්ථාවේදී ඉතාම ආඩම්බරයෙන් සහ ධෛර්යයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. ගරු කථානායකතුමනි, මෙම රටේ කාන්තාවන් වෙනුවෙන් තව බොහෝ දුරක් යා යුතු බව මාගේ විශ්වාසයයි. මා ගැන විශ්වාසය තබලා මාව අවුරුදු 20කට වැඩි කලක් මේ උත්තරීතර සභාවට පත් කර එව්වේ මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඈත එපිට දුෂ්කර ජීවත් වන ඉතාම ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ජනතාවක් මුල් කරගත් සමාජයේ අවම වරප්‍රසාද ලත් කොටසයි. මා විසින් මෙම අවස්ථාවේදී ගැනීමට નિયમિત මාගේ දේශපාලන ජීවිතයේ ඉතාම සංවේදී තීරණය පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට පැහැදිලි කර දීමට මම බලාපොරොත්තු වෙමි. මන්ත්‍රී ධූරයේ අත්හැරීම මගේ හිතට කිසිම බරක් නැහැ. අද ඒ තීරණාත්මක අවස්ථාවට තමයි මම මූණ දී සිටින්නේ. එම නිසා එම සංවේදී කාරණය පිළිබඳව ප්‍රථම වතාවට මා මෙම ගරු සභාවේදී මුළු රටම දැනුවත් කරනවා. මම කලින් දේශපාලනය කෙනෙක් නොවේ. මා කලින් කියූ පරිදි මගේ දේශපාලන ආගමනයත් හදිසි අහම්බයක්. ඒත් එදා මා බාරගත්තේ අභියෝගය වෙනුවෙන් පූර්ණ කාලීනව කැපවන්න මාහට පුළුවන් වුණා. ඒ සඳහා මා දිවාරය වෙහෙසුණා. එම නිසයි මෙවිනි අතිශය තීරණාත්මක සහ ඉතාම සංවේදී මොහොතක පවා අපේ ජනතාවගේ අවසරයකින් සහ අනුදැනමකින් තොරව මාහට මගේ අභිමතය පරිදි මෙවැනි දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවීම මෙන්ම ඒ පිළිබඳව කනගාටුවෙන් හෝ පසුතැවීමක් මාහට ඇතිවන්නේ නැත්තේ. එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 78යි. පසුගිය 20යි 20 දක්වාම පක්ෂය කුමන ආකාරයකින්වත් කඩා බිද දමන්නට බැරි බලවත් පක්ෂයක් හැටියට මගේ රට තුළ ක්‍රියාත්මක වුණා. නමුත් ප්‍රථම වතාවට 1951 SWRD බණ්ඩාරනායක මැතිතුමා එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු තැන සිට හරියට අවුරුදු 40කට පස්සේ 1991 ලලිත් ඇතුළමුදිරි මහතා සහ ගාමිණී දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම අලියට එරෙහිව රාජාලියා පක්ෂය ගොඩනැගුවත් ඒ එක්සත් ජාතික පක්ෂය දුර්වල කරන්නට හෝ පරාජිත පක්ෂයක් කරන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් 20යි 20 සමගි ජන බලවේගයේ හැටියට අපි අති බහුතරයක් දෙන එක්සත් ජාතික පක්ෂයේ නිවත් වීමත් සමග තමයි ඇත්ත වශයෙන්ම පක්ෂය දෙකඩ වීම යථාර්ථයක් බවට පත් වුණේ. අපි බහුතරයක් පක්ෂය දෙකඩ වීම බලාපොරොත්තුවක් වුණේ නැහැ. 1978 මේ රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ සිට 1994 දක්වාම අවුරුදු 17ක් මේ රට පාලනය කර එක්සත් ජාතික පක්ෂ නායකින් තිදෙනෙක්. ඒ වගේම 1994 අපේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මැතිතුමාගේ අභාවයෙන් පසුව ඒ තත්ත්වය වෙනස් වී එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වුණා. ඉන් පසුව පිටම ජනාධිපතිවරණ තුනක් අපි පරාජයට පත් වුණා. 1994 ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණී දිසානායක මහතාගේ ඝාතනයත් සමගම ජයග්‍රහණය ගිලිහුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධූරය දරද්දී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක වශයෙන් කටයුතු කරා. 1999 රනිල් වික්‍රමසිංහ මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පරාජය වුණා. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාට පරාජය වුණා. ඒ පරාජයන් දෙකම ස්වභාවික පරාජයන් නොවේ. 1999 ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැස්වීමේදී එල්ල වුණ LTT ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා මැතිනියගේ ඇහැක් අහිමිවීම අවසන් දින දෙකේ ඇයට ලැබුණ ජනතා අනුකම්පාවෙන් එතුමියගේ ජයග්‍රහණය තහවුරු වුණා.
පහේ ජනාධිපතිවරණයේදී අහිංසක දෙමළ ඡන්ද වර්ජනයක් සඳහා පෙළඹවීමක් රාජපක්ෂ කණ්ඩායම දැරු කූට උපක්‍රමයට ඔවුන් ගොදුරු වීම නිසා අපේ ජයග්‍රහණය පෙනිපෙනී අහිමි වුණා. ඒ අනුව හේතුව කුමක් වුණත් පිටපිටම තුන් වතාවක් අපි ජනාධිපතිවරණ තුනක් පරාජයට පත් වුණා. ඒ අනුව පක්ෂ නායකත්වය වෙනස් විය යුතුයි යයි දැඩි මතයක් පක්ෂය තුළ නිර්මාණය වුණා. 2010දී අපි සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කරලා පරාජයට පත් වුණා. 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කොට ජයග්‍රහණය කළා. ඒ 2019දී අපේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කොට යලිත් පරාජය වුණා. එම පරාජයන් දෙකත් ඇත්තටම ස්වභාවික පරාජයන් නොවේ. 2010දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරේ රට පුරා පතුරවා හරින ලද යුද ජයග්‍රහණයේ උන්මාදයේ එක්ක. 2019දී අපි පරාජය වුණේ පාස්කු ප්‍රහාරය යන කෘතිම ලෙස රට පුරා ඇවිල වූ මුස්ලිම් භීතියත් සමගයි. එම නිසා 20 වන විට අප පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට තිබූ අරගලය නිහඬ අරගලයක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලය වුණේ සමගි ජන බලවේගය නිර්මාණය කොට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයේ නිවත් වීමයි. එදා තමයි අවුරුදු 73ක් කුමන අභියෝගයකටවත් එල්ල වුණු දෙකඩ කරන්න බැරි වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වුණේ. 1951 බණ්ඩාරනායක මහත්තයාට බැරි වූ දේ 1991 ගාමිණී දිසානායක ලලිත ඇතුළමුදි මහතාට බැරි වූ දේ 2020 සජිත් ප්‍රේමදාස ඇතුළු මැතිතුමා ඇතුළු කණ්ඩායමට පුළුවන් වුණේ එහෙමයි. ඒත් අද මට තිබෙන ප්‍රශ්නය තමයි එදා එය අපිට ලොකු හපංකමක් ලෙස තිබුණත් පක්ෂය දෙකට නොවි ඒ ගැටලුව විසඳා ගන්න බැරි වුණේ ඇයි කියන එක එදා එළියට ආපු මන්ත්‍රීවරු අතර මමත් සිටියත් පක්ෂය දෙකඩ වීම පිළිබඳව මගේ කැමැත්තක් තිබුණේ නැහැ. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් වශයෙන් මම ජයග්‍රහණය කරත් මම තාමත් හිතන්නේ එදා අනාගතය ගැන හිතන්නේ නැතුව අපි ගත්ත තීන්දුව හරිද කියා. එය හැමදාම වගේ හිතට වද දෙනවා. අපේ දැවැන්ත පක්ෂය දෙකඩ කරන්නට මම දායක වුණාද යන සිතුවිල්ල මා ලැබූ මන්ත්‍රී ධූරයත් ධූරයේ සතුටට වඩා මට නිතර දැනුනේ දුකක් වේදනාවක් බවට පත් වෙලා. 2020-24 ජනාධිපතිවරණයේ කැඳවීමේදී මට දැනුනේ රනිල්ද සජිත්ද කියන එක නොවේ. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේදී අපි එක්ව තරඟ කරනවාද වෙන්ව තරඟ කරනවාද කියන එකයි. මේ දෙදෙනා ගැනම හොඳ අවබෝධයක් තිබෙනවා. මීට දශකයකට පෙර පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත්විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටිය අතලොස් අතරේ මාද සිටිය බව මේ අවස්ථාවේ මගේ මතකයට නැගෙනවා. උද්ගත වූයේ අර්බුදයේ මගහැරීමට නායකත්ව මණ්ඩලයක් පත් කළ අතර එහි සමාජිකාවක් බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාදී කණි මණ්ඩලයේදී මාවද නම් කෙරුණා. ඒ අවස්ථාවේදීම ඒ ප්‍රතික්ෂේප කරමින් මා ඉන්න ඉල්ලා අසූ බව ගරු සජිත් ප්‍රේමදාස මහතාට මතක ඇතැයි මා සිතනවා. එසේම 20 ඔවුන් සමග පක්ෂයෙන් එළියට බැහිමට මා තීරණය කරේ සජිත් ප්‍රේමදාස මහතා ගැන තිබුණු දැඩි විශ්වාසයකිනි. ඒ නිසා අපාතර පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. මේ ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න නම් අපි එකතු වී මිස වෙන් වී තරඟ කිරීම ප්‍රායෝගික නොවන බව මාගේ විශ්වාසයයි. ඒක තමයි මගේ හිතට වද දෙන ප්‍රධාන ගැටලුව. 20 තිබුණ රටේ තත්ත්වයට නොවේ අද අප මුහුණ දෙයි තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාස මහතා ඒක ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක මට හිතාගන්න බැහැ. මට වෙලාවකට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මනින් ජනාධිපති වීමේ හදිසියක්වත් තියනවාදෝ කියා. හැබැයි ඒ ප්‍රශ්නෙට නම් අපේ ඉතිහාසයේ ඇතිතරම් අපිට උත්තර දී තිබෙනවා. දේශපාලනය කරද්දී ඉවසීම කොයිතරම් වැදගත්ද කියන එක කාරණය අපේම නායකයෝ ප්‍රායෝගිකව ඔප්පු කළ ඉතිහාසයක් අපිට තිබෙනවා. දැන්වත් අපි එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ මව්පක්ෂයේ වුණ එක්සත් ජාතික පක්ෂයේ සිටි දැවැන්තම චරිතය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. එතුමා මෙරට නායකය වන්නේ අවුරුදු 71දී. 1947 අපේ පක්ෂය බිහි කරන අවස්ථාවේ එහි දැවැන්ත චරිතයක් වූ එතුමා පක්ෂයේ නායකත්වය ගන්න අවුරුදු 30ක් ඉවසුවා. දේශපාලනයේදී ඉවසීමට තරම් වටිනා දෙයක් නැහැ. තමන් කොච්චර අප්‍රිනත වුවත් තමන්ගේ අප්‍රිනිත බව ජනතාව අතරේ කොපමණ කතා බහට ලක් වුණත් ඒ ගැන වගේ වගක් නැහැ.
ගරු කතානායකතුමනි, කොහොම හරි තමන් රටේ නායකයවන්න තමයි ඕන. ඊට කාලය හරිද, පරිසරය හරිද, ඒක වැරදුනොත් විය හැකි විනාශය කොයි වගේද, එය ප්‍රතිපූර්ණය කළ හැකි එකක්ද, එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුළුවන්ද වගේ කරුණු ගැන කිසිම සොයා බැලීමක් නෑ. අඩුම ගණනේ තමන් තුළ ඊට අවශ්‍ය නායකත්ව ගුණාංග තියෙනවද කියා සිතන්නටවත් වෙහෙසෙන්නේ නෑ. ඉතාමත් අපිරිනත ආකාරයේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩපිළිවෙලක් සැලැස්මක් ඔළුවේ නැහැ. මේක දැන් මේ රටට අලුත් දෙයක් නොවේ. ඒ බව ගිය වතාවේ ඇස්පනා පිටම ඔප්පු කළ නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ නිසාද මේ කරන්නේ? යලිත් වරක් ගෝඨාභය රාජපක්ෂ දෙවනි කොටස රඟ දක්වන්නද කියලා මට හිතෙනවා. ඒ නිසා අඩු ගණනේ මේ රටේ දේශපාලඥයෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්වත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. එදා ගෝඨාභය කෘතිම රැල්ලක් හදලා ඒකට ගොදුරු වෙලා රටත් බංකොලොත් කොට ජනතාවත් අතරමං කළා. තමනුත් දේශපාලන වශයෙන් සියදිවි නසාගත් විදිය හරිම අපූරුයි. ඔබත් අදම ගෝඨාභය කියවන්න. ඔහු ලියපු පොත නෙවෙයි, ඔහු ගැන මුළු රටම දන්න ඇත්ත කතාව කියවන්න. ආණ්ඩුවක් දුර්වල වෙනකොට ඒ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන ජනතාව සිහින ලෝකයකට අතරමං කර ඉක්මනින් බලයට එන්න උත්සාහ කරන සියලුම දේශපාලඥයින්ට ගෝඨාභය රාජපක්ෂ මහතා දුන්න ආදර්ශය ඉතාම වැදගත්. ඒ නිසා අද මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයෙන් සමුගන්නා මේ සංවේදී අවස්ථාවේ මට කියන්න ප්‍රධාන ගැටලු කීපයක් සඳහන් කරන්න මම කැමතියි. පළමු කාරණය තමයි එදා 103ක් ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබල වේගයේ නමින් පුළුල් කඳවුරක් බවට පත්වෙමින් තියෙද්දි, එදා මේ රටේ තිබුණ දේශපාලන කඳවුර සහ දැවැන්තම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී ඇත්තේ ඇයි කියන එක අපේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරනවා. අද අපේ ප්‍රධාන කඳවුරේ නායකයා හිටපු නියෝජ්‍ය නායකයා 2-9 තරගකරුවෝ වෙලා, ඉතින් එහෙම එකම කඳවුර දෙකට බෙදිලා දෙන්නෙක් තරග කරනවා කියන්නේ දැන දැනම කරන ඔල මොට්ටර වැඩක් නොවේද? දෙවනි කාරණේ ගොඩාක් වැදගත්. මුළු රටම දන්න දෙයක් තමයි එදා අපේ කඳවුර දෙකට වන්න හේතු වුණේ කිසිදු ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොවන බව, පක්ෂය තුල මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීම නිසා නායකත්වය සමග ඇති වූ ආරවුල. නමුත් ඔහු මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දැන්පත් වෙලා සිටින්නේ. ඔහුත් සමග සිටි රාජපක්ෂ කණ්ඩායම ඔහුගෙන් ඉවත් වෙලා දැන් වෙනම තරග කරනවා. ස්වභාව ධර්මය විසින්ම එම සියලු බාධක ඉවත්කොට අපේ නිසැක ජයග්‍රහණය බන්දේසියක සභා පිළිගන්නවා තිබියදී ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි මේ සරල සත්‍ය තේරුම් ගන්න බැරි? මේ ජනාධිපතිවරණයේදී අප වෙත පැවරුණ ඓතිහාසික ජාතික යුතුකම හා වගකීම වී තිබුණේ අපි දෙපාර්ශවයේ එකතු වී ශක්තිමත් වී රටේ දැවැන්ත දේශපාලන බලවේගය සාදා එය ජයග්‍රහණය කර රට ජයග්‍රහණය කරවීමයි. එය වහම ක්‍රියාත්මක කළ යුතුව තිබුණ දෙයක්. ඇයි අපිට මේක තේරුම් ගන්න බැරි? ඇයි මේ අනවශ්‍ය අවධානමක් ගත්තේ? එකම කඳවුරෙන් දෙන්නෙක් තරග කරන්නට ගත් තීන්දුව නිසා රටේ ජනාධිපති වීම කෙසේ වෙතත් මේ පාර පෙරදුනොත් අපි සියලු දෙනාටම දේශපාලනේ සියදිවි නසා ගැනීමක් බව මගේ හැඟීමයි. ගරු කතානායකතුමනි, ඇයි මේ තිත්ත ඇත්ත අපට තේරුම් ගන්න බැරි? තුන්වෙනි කාරණේ නම් මෙරට උතුරු නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ මුස්ලිම් ජනතාව පිළිබඳ අලුත්ම තත්ත්වය. ඒ ගැනත් මා විශේෂ යමක් සඳහන් කළ යුතුයි. එදා 2005 ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන්න ප්‍රබලම හේතුව වුණේ රාජපක්ෂ කණ්ඩායම කූට උපක්‍රමයකට අසු වී උතුරු නැගෙනහිර ජනතාවට සිදු කළ ඡන්ද වර්ජනයයි. ඔවුන් මෙදා සාමාන්‍ය පරිදි ඡන්දය පාවිච්චි කරා නම් ජනාධිපති වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා එදා ඔවුන්ගෙන් වූ වරද නිවැරදි කරගන්න බවට මට සහතිකයි. ඒත් කාලාන්තරයක් තිස්සේ කිසිම සැකයක් සාංකාවක් නැතුව අපේ කඳවුරට සිය ඡන්දය පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටිය ඔවුන්ටත් අද උබතෝ හෝටියක් හදලා දීලා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ පාර ඡන්දය දෙන්නේ රනිල්ටද සජිත්ටද කියා ප්‍රශ්නයකට මැදි වෙලා. ඒ ගැන අපිට හරියට දැනගන්න වෙන්නේ
චන්ද ප්‍රතිඵලය ඇවිල්ලා සැප්තැම්බර් 22 ඉඳන්. හතර වෙන කාරණේ අතිශයින් වැදගත් එකක්. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ චෝදනාව හොරු සමග වාසය කියලා. අපේ සජබේට සමගි ජන බලවේගයට ඒ පාරව වලල්ලක් වෙලා. එදා ඔහුට චෝදනා කළේ හොරු රකිමින් හොරු සමග ආණ්ඩු කිරීම කියලා. එතකොට දැන් මොකද වෙන්නේ? එදා හොරුන්ගේ නැවෙන් ගිලෙන විට ඒ නැවෙන් එළියට පැන්න හොරු දූෂිතින් ඉවක් බවක් නැතුව අද අපේ පක්ෂයට සමගි ජන බලවේගයට ඇතුල් වෙලා. ඒක තව බරපතල පැත්තකුත් තියෙනවා. එදා ඔය හොරු ටික ජයග්‍රාහි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ආණ්ඩු කරද්දි 2019 අප ලැබුණු පරාජය ඉඳලා මේ දක්වාම ලේකඳුළු දහඩිය වගුරවමින් අපේ පක්ෂයේ වූ සමගි ජන බලවේගෙත් නායකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙත් ආරක්ෂා කරගත් මුල් සමාජිකයින් පිරිසට වර්තමානයේ සිදුවන හොරුන්ගේ දූෂිතයින්ගේ ආගමනයත් එක්ක දැඩි කලකිරීමට ලක්වීම සහ කොන්වීමයි. ඒ වගේම අපි දකින අපූරු දර්ශනයක් තමයි කාලයක් එකිනෙක මරාගත්ත නයිමුගටි දෙගොල්ලෝ අද ඔවුන් ගසාගෙන යන සැඩපහරෙන් බේරෙන්න සමගි ජන බලවේගයේ නැමැති කොටේට නැගලා ඒක තදින් බදාගන්න දරන උත්සාහය. එතන දේශපාලන නයිමුගටි පමණක් නොව ක්‍රීඩාවේ නයිමුගටි, ව්‍යාපාරික නයිමුගටි ඇතුළු විවිධ ශේෂ්ඨවල නයිමුගටි එකතු වෙලා ඉන්නවා. මට නම් මේ තත්ත්වය ඇත්තටම ඉවසන්න අමාරුයි. ගරු කතානායකතුමනි, 1977 ඉඳලා අපේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් රටේ ජනාධිපතිවරුන් වෙච්ච ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ කියන තුන්දෙනාම බලය සඳහා ඉවසන්න කියන පාඩම අපිට ප්‍රගුණ කරපු අය. විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණේම ඒ ඉවසීමේ ගුණය ඔහුට තිබිච්ච නිසා. කොළඹ නගර සභාවේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විදියට පටන් ගත්ත තමන්ගේ දේශපාලන ගමන ඔහු අවසන් කරේ ජනාධිපති පුටුවට ඇවිල්ලා. ඒ ගමනාවේ මල් පාවඩ සහිත සුන්දර මාවතක නොයි ගල් මුල් කටු පඳුරු නින්දා පහස බොරු අලවල් පිරිච්ච කටුක මාවතක් දිගේ මෙතෙක් මේ රටේ කිසිම දේශපාලඥයෙකු මූණ නොදුන් බරපතල අභියෝග රාශියකට එතුමා එදා මූණ දුන්නා. නින්දා අපහස අවලාද සියල්ල දරාගත්තා. දෝෂාභියෝගය ගැන අහලා තිබුණාට දකින්න තවම එක වතාවයි ලැබුණේ. ඒ එතුමාට විරුද්ධව ඉදිරිපත් වෙච්ච දෝෂාභියෝගය එදා හැමෝම හිතුවා එතුමා පරාජය වෙයි කියලා. ඒ ඔහුගේම වචනවලින් කිව්වොත් ඒ තරම් තෙම්පරාදු වෙච්ච වෙනත් දේශපාලඥයෙක් ඒ මොහොතේ මේ රටේ හිටියේ නැහැ. ඒ නිසාම එතුමාව පරාජය කරන්න පුළුවන් උනේත් නැහැ. ඒ වගේම අද වගේම රට අරාජික වෙන්න ගිය මොහොතක ඊට නිර්භවය මැදිහත් වෙලා සුපුරුදු වික්‍රමාන්විත කාර්යභාරය ඉටු කළේ රනිල් වික්‍රමසිංහ සභානායකතුමා. ඔහු කොන්දේසි විරහිතව ලලිත් ඇතුම් මුද්‍රි ගාමිණියත් දිසානායක මැතිතුමාලගේ කණ්ඩායමට එරෙහිව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් පෙනී හිටියා. ඒ විතරක් නෙමෙයි, ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවය වෙලාවේ ආණ්ඩුව කඩා වැටෙන්න නොදී ඒක බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ අවස්ථාවේ තමයි පළමු වතාවට අනුප්‍රාප්තික ජනාධිපති ධූරයක් ජනාධිපති ධූරයේ අත්දැකීම අපට ලැබුණේ. එදා පාර්ලිමේන්තුව ජනාධිපතිව තේරුවේ දිතරගෙන්. ඇයි එහෙම සභානායක තනතුරේ කටයුතු කරපු එතුමාට අගමැති ධූරය භාරගෙන එවකට අගමැති ධූරයේ දරුවු ඩී.බී. විජේතුංග මැතිතුමාට ජනාධිපති කරන්න යෝජනා කළා. ඊට සහයෝගය දෙන්න විපක්ෂයත් කැමති වුණා. එහෙම නැතුව ඔහුත් එදා ජනාධිපති මස් රාත්තරම ඉල්ලුවානම් ඒ ජාප ආණ්ඩුව පෙරලන්න හොඳටම ඉඩ තිබුණා. මේ වගේ ආදර්ශමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙද්දි මොකද්ද අපිට සිද්ධ වෙලා තියෙන්නේ? රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විතරක් නෙමෙයි තමන්ගේම දේශපාලන අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තව අවුරුදු පහක් ඉවසන්න පුළුවන් වුණා නම් අද අපිට මේ දරුණු අභියෝගය නැහැ. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබව ඔය ආගාධයට තල්ලු කරන අයගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඔබව ජනාධිපති කරන එක නෙමෙයි, ඔවුන් ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන එක. ඒක අපේ පක්ෂය බිලි දෙනවා දකින්න මට බෑ. ඒක හොඳින් තේරුම් ගන්න කියලා මම මෙතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු කතානායකතුමනි, මගේ අවුරුදු 20ක දේශපාලන ගමන තුළ අවුරුදු 4 මාරක් වගේ කෙටි කාලයක් තමයි මම ආණ්ඩු පක්ෂයේ හිටියේ. මේ කෙටි කාලය තුළ ඊට පෙර නොවූ ආකාරයේ සංවර්ධනයක්,
වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන්න අපි හිටපු ආණ්ඩුවෙන් අපිට පුළුවන්කමක් ලැබුණා. ඉන් මා ඉතාමත් සන්තෝෂ වන කටයුත්ත නම් 1991 සබරගමු විශ්වවිද්‍යාලය ගරු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා ගොඩනැගුවත් එහි වෛද්‍ය පීඨය ස්ථාපිත කරන්න පුළුවන්කමක් තිබුණේ. ඉන් අවුරුදු 26කට පසුව 2017 වර්ෂයේ මට පුළුවන් වුණා ඒක ස්ථාපිත කරන්න. මම හිතනවා කොච්චර පාලම් පාසල් ගොඩනැගිලි පාරවල් හැදුවත් ඒ කරපු කටයුත්ත ගැන මට ලොකු සන්තෝෂයක් තියෙනවා. ඒ වගේම තමයි 1994 ඉඳ 2014 වෙනකම් කොච්චර අය ආණ්ඩු කරත් බලේ හිටියත් ඒ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් කිසිම උවමනාවක් දක්වලා තිබුණේ නැහැ. ඊට අමතරව 2004 මා දේශපාලනයට ඇතුල් වීමට මට තිබුණ ලොකුම අවශ්‍යතාවය තමයි මගේ අයියා නියෝජනය කරපු නිවිතිකඩ මැතිවරණ බල ප්‍රදේශයේ පැවති පලිගන්නා දේශපාලනය මැරබලය යෙද වූ ප්‍රචණ්ඩත්වය අහිංසක ජනතාවට තමන් කැමති දේශපාලනයක යෙදීමේ අයිතිය නැති කිරීම මේ වගේ තත්ත්වයක් තුළ ඒ මැතිවරණ කොට්ටාසේ බාර අරගෙන දේශපාලනයේ යෙදීමේදී ඕන කෙනෙක්ට ඒකේ අයිතිය තියෙනවා නිදහසේ තමන් කරන දේශපාලනය කරන්න කියන එක නිවිතිකල ආසනය ඇති කළ ඒ සඳහා මුළු රත්නපුර දිස්ත්‍රික්කයේම ඒ තත්ත්වය ඇති කරන්න මට පුළුවන් වීම ගැන මං ඇත්තටම අද ඕන කෙනෙකුට නිදහසේ නිවිතිකල ආසනයේ දේශපාලනය කරන්න හැකියාව ඉඩකඩ ලබා දීම ගැන මම සන්තෝෂ වෙනවා. අවසාන වශයෙන් මම මේ අවස්ථාවේ අද ජීවතුන් අතර නැති වුණත් මගේ දෙමව්පියන් මං සිහි කරනවා. මගේ අම්මා තාත්තා ප්‍රතිපත්ති ගරුකව තම හෘද සාක්ෂියට එකගව තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීමට ඇති කළ පුරුද්ද. ඒ වගේම ශක්තිමත් ආර්ථික පදනමක් අපිට ඇති කරලා දීලා තියෙන අපේ කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ කැමැති තීන්දුව තීරණයක් ගන්න මම මේ අවස්ථාවේ ඒ දෙපළ ජීවතුන් අතර නැති වුණත් මගේ පුණ්‍යානුමෝදනා මම ඒ වෙනුවෙන් පල කරනවා. ඒ වගේම මගේ සහෝදරය දේශපාලනයේ තනතුරක් ආභරණයක් නොවන බවත් කැපවීම මහන්සිය මත පක්ෂ ભેදයකින් තොරව කටයුතු කරපු අහිංසක වරප්‍රසාදයක් නැති හඬක් නගන්න බැරි අය වෙනුවෙන් කරන දේශපාලනය මට ඉගැන්වුවේ මගේ සහෝදරයා. ඒ මග ගමන් කරන්න අවුරුදු 20ක් මට හැකිවීම ගැන එතුමා ජීවතුන් ගතර රැති වුණත් මගේ පුණ්‍ය අනුමෝදනා ස්තුතිය මම පුඩ කරනවා. ඒ වගේම මගේ දයබර ස්වාමි පුරුෂයා මම සාලිය මට හැම තිස්සකම හරි දේ කරන්න දේශපාලනය කියන එක සම්බන්ධයෙන් මන් නොදත්ත කරුණු මට නිවැරදි කරමින් මං ගන්න හරි තීරණය වෙනුවෙන් නිතරම පෙනී සිටිය කෙනෙක් සම්බන්ධ හැටියට මං එතුමාව මේ වෙලාවේ මතක් කරමින් එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ හිතමිතුරන් විශාල පිරිසක් මම කතා කරලා කාට හරි මේ සම්බන්ධයෙන් මං කිව්වා මාව හැම කෙනෙක්ම දිරිමත් කරා. ඔබ ගන්න නිවැරදි තීරණය ඡන්දය දීපු පාක්ෂිකයා පාවා දෙන්නේ නැතුව ඔබ ගන්නා වූ මේ තීරණය අපි ඔක්කොම අගය කරනවා කියන එක මට දැවැන්ත ශක්තියක් වුණා. ඒ වගේම සමගි ජන බලවේගයේ කෙරෙහිත් ඒ හා සමානව මා කෙරෙහිත් විශ්වාසය තියවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒ වගේම විශේෂයෙන්ම මං ආසන සංවිධායක ධූරය දරපු නිවිතිකල ආසනයේත් බලංගොඩ ආසනයේත් විශාල පිරිසක් මා එක්ක අද මේ මොහොතේත් මාත් සමග එකතු වෙලා ඉන්නවා. මං ඒ අයටත් මට ඡන්දය දීපු අය නොදීපු අය සමගි ජන බලවේගයට ඡන්දය දීපු අය ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය පොදු කරනවා. පාර්ලිමේන්තුව තුරගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට මම පත් වෙනකොට වීජමු ලොකු බණ්ඩාර කතානායකතුමා හිටියා අපේ කරු ජයසූරිය මැතිතුමා හිටියා චමල් රාජපක්ෂ මැතිතුමා හිටියා දැන් ඔබතුමා ඉන්නවා. කතානායකතුමන්ලාගෙන් මට විශාල සහයෝගයක් නිතරම ලැබුණා. ඒ වගේම අපිව දිරිමත් කරා අපිව හොඳ වැඩවලට යෙදෙව්වා. ඒ සම්බන්ධයෙන් මගේ කෘතවේදීත්වය මං ඒ සියලු දෙනාටමත් ඔබතුමාටමත් පර කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මහලු ලේකම්තුමිය ප්‍රියානි විජේසේකර මැතිනියගේ ඉඳලා අපේ වර්තමාන පාර්ලිමේන්තු මහලේකම්තුමිය දක්වා ඒ ලේකම් කාර්යාලයේ සියලු දෙනාම අපිට ඉතාම සහයෝගයෙන් හැම අවස්ථාවකම අවශ්‍ය සියලුම දේවල් ලබා දෙමින් අපේ නිවැරදි දිශාවට යැව්වා. ඒකටත් මං ස්තුතිවන්ත වෙනවා. කාරක සභා කාර්යාලවල පුස්තකාල කාලවල මන්ත්‍රී සේවය බැංකුව ප්‍රෝටෝකෝල් ඔෆිස් ඇතුළු සියලුම මේ ගොඩනැගිල්ල ඇතුළේ ඉන්න සියලුම නිලධාරි මහත්මීන්ටත් ඒ වගේම මෙම සභාගර්භයේ සිටින කාර්ය මණ්ඩලය මෙන්ම භෝජනාගාර කාර්ය මණ්ඩලය ඇතුළු අපි වෙනුවෙන් මෙහි ආරක්ෂාව සපයන සියලුම පොලිස් නිලධාරි මහත්මීන්ටත් ඒ වගේම
අපිට හැම අතකින්ම උදව් උපකාර කරපු මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටමත් මගේ ආදරණීය ස්තුතිය පුද කරමින් ඔබ සියලු දෙනාම මේ සභාගර්භයේ ඉන්න සියලු දෙනාටම ඉදිරියේදී වැටකටයුතු කරගෙන යන්න ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි කරනවා.